National Super League Tarangavali, Natang NSL Tarangavali, Igdina Tarangavali, Medamaswala, Kriatmaka Venava, Nikiana Doni, Visheshemba, Me Tarangavali, Danata Pavatwecha, Taranga Sankyavagana Katakarapom, Itama Visheshai, Tiapidano, Me Pitikaruange, Prashnak Tinogilabi Hamadama Katakarnoa, Pasugia Samaema, by the NSL Tarangavali, Tiene, Palikale Sadamula Cricket Credangane, Rapidano, Me Credangan Dekama. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ තියෙන හොඳ ලකුණු තියෙන විකට් තියෙන ක්‍රීඩාංගන. එතකොට ඒක ඔප්පු කරලා තියෙනවා කියලා පේන්න දෙනවා පළවෙනි තරගයේ හැර. එතකොට 23 වෙනිදා තමයි මේ NSL තරගාවලිය ආරම්භ වන්නේ. 23 වෙනිදා පැවැත්වෙච්ච තරග දෙකේ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ලකුණු 147 තමයි උපරිම ලකුණ බවට පත්වන්නේ. ඒක නම් ඇත්තටම කියන්න දෙයක් නැති තරගයක්. ගාල් 146කට සියල්ලම දැවිලා ගිහිල්ලා තියෙනවා. 147 කඩලු දෙකට නුවර ජයග්‍රහණය කළා තියෙනවා. හැබැයි එදාම දඹුල්ලේ තරංගය ගත්තාම යාපනයේ සහ කොළඹ ඒ තරංගයේ 300 පැනපු තරංගයක් බවට පත් වෙනවා 310ක් අඩලු 6කට ලබා ගන්නවා යාපනයේ කණ්ඩායම 108ක් නිපුන් කරුණානායක ලබාගෙන තිනවා නොදෙවි 119කදී හසිත බෝයගොඩ කාලෙකට පස්සේ තමයි නම කියවෙන්නේ ඔබට මතකයි 19න් පහළ ලෝක කුසලානේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා තවමත් ඒ වාර්තාව ඔහු සතුයි හසිත බෝයගොඩ දැන් වයස 25ක් වෙනවා ඔහු ටික කාලයක් අතුරුදහන් වෙලා සිටිය අතර මේ ක්‍රිකට් රටාව තුළ ඔහු හිටියේ නැහැ නමුත් දැන් ඔහුගේ අධ්‍යාපන කටයුතු හමාර කරලා අවුරුදු 25ක ක්‍රීඩකයෙක් විදිහට නැවතත් ඔන්න මුල් පෙළේ තරඟවලට පැමිණලා තිනවා කියලා තමයි පේන්නේ. මේක හොඳ ලක්ෂණයක් ආරම්භක පිතිකරුවා පන්දු 91කදී ලකුණු 86ක් ලබාගෙන තිනවා. ඉතින් මේ විදිහට තමයි පිතිකරණය සඳහන් වන්නේ කසුන් රාජිත කඩලු දෙකක් ලබාගෙන තිනවා. ඉතින් ඊට පස්සේ පිළිතුරු ඉනිම ගත්තාම අවිෂ්ක ප්‍රනාන්දු ප්‍රමුඛ කණ්ඩායම 312ක් කඩලු 7කින් ලබාගෙන පන්දු 48ක් ඇතුළත තරඟයේ ජයග්‍රහණය කළා. කොළඹ කණ්ඩායම විදිහට එහිදී ලකුණු 80ක් අශෙන් බණ්ඩාර පන්දු 66කදී ලබාගෙන තියෙනවා. ඉතින් අශෙන් බණ්ඩාර අපි දන්නවා පසුගිය කාලේ අර ආබාධයෙන් පස්සේ නැවත ජාතික කණ්ඩායමට එන්නට බැරි වෙච්ච ක්‍රීඩකයෙක්. මොකද ඔහු ඉතාමත් හොඳ පන්දු රකින්නෙක් විදිහට භාවිතා කරා ශ්‍රී ලංකා කණ්ඩායම කාලයක් 12 වෙනි ක්‍රීඩකයා විදිහට ආසියානු කුසලානේ ජයග්‍රහණය කරනකොට එහෙම. හැබැයි අපි දන්නවා අර ක්‍රීඩකයන් දෙදෙනෙක් හැප්පිලා වෙච්ච ආබාධයෙන් පස්සේ ඔහු ඇත්තටම අපට අහිමි වුණා. ඉතින් අපි බලමු දැන් ඔහු හොඳින් දක්ෂතා දක්වමින් නැවතත් සිටිනවා කාලයක් තිස්සේ. හැබැයි අවස්ථාව නම් හම්බෙන්නේ නැති පාටක් තමයි පේන්නේ. ඉතින් ඒකත් කියන්න ඕනේ. ඊට අමතරව තම 61ක් නුවණින්දු ප්‍රනාන්දු ලබාගෙන තිනවා 54ක් විෂාද් රන්දික කඩුර රකින්නා ලබාගෙන තිනවා 47ක් ක්‍රිෂාන් සංජුල ලබාගෙන තිනවා 37ක් නොදවි තරණිදු රත්නායක ලබාගෙන තරගයේ ජයග්‍රහණය කරවලා තිනවා කඩුළු දෙක බැගින් ප්‍රමෝද් මදුෂාන් සහ ශිරාන් ප්‍රනාන්දු ලබාගෙන තිබෙනවා. ඉතින් ඒ තරගය තමයි NSL තරගාවලියේ වැඩිම ලකුණු බවට පත්වන්නේ පළවෙනි දිනේම 300 පසු කරගෙන ගිහිල්ලා. හැබැයි ඊට පස්සේ දෙවන දිනේ 26 වෙනිදා පල්ලිකැලේ පැවැත්වෙච්ච ක්‍රීඩාංගණයේ 261 නැතනම් 261ට පිළිතුරු වශයෙන් 263 ගඩලු 7ක් විදිහට දඹුල්ල ජයග්‍රහණය කළා තිනවා කොළඹ කණ්ඩායමට එරෙහිව. ඒක කියන්නට ඕනේ. ඉතින් ඒක නෙමෙයි තරංගය ඊළඟ තරංගය 26 වෙනිදා පැවැත්වෙච්ච නුවර සහ යාපනයේ අතර තිබ්බ දඹුල්ලේ පැවැත්වෙච්ච තරංගය දැවැන්ත තරංගයක්. මොකද නුවර කණ්ඩායම 359ක් ලබාගෙන තිනවා පන්දු 50යිදී කඩලු 7කට. එහිදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා 143ක ආරම්භයක් ලබාගෙන තිනවා පන්දු 17ක් තුල. දික්වැල්ල 49කට 53යි, ලහිරු උදාර 61කට 93යි, තුන්වන පිතිකරුවා ආය කමිල් මිෂාර 79කට 76යි, ඊට පස්සේ ආය පස්වන පිතිකරුවා සහන් ආරච්චිගේ 73යි. ඒ විදිහට තමයි ලකුණු ලබාගෙන තියෙන්නේ. එතකොට පන්දු ඇවිමේදී චමත් ගෝමස් කඩලු දෙකක්, ජෙෆ්රි වැන්ඩස් ඒ කඩලු දෙකක් ලබාගෙන තිනවා ලකුණු 48කට. එතකොට පිරිතුරු වශයෙන් එක කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට යාපනය කණ්ඩායම සමත් වෙනවා ලකුණු 360යි කඩුලු 9යි විදිහට 49 පන්දු වාරයේ තරගය අවසන් කරනවා. එහිදී 130ක් නායක ජනිත් ලියනගේ ලබාගෙන තිනවා පන්දු 106කින්. ඉතාමත් හොඳ ලකුණු අතරක සිටිනවා මේ ජනිත් ලියනගේ අපේ එක්දින කණ්ඩායමේ නව සාමාජිකයා. ලහිරු මදු ශංකත් ලකුණු 87ක් ලබාගෙන තිනවා 79කදී ඔහු දුවද්දී දේවියාමකට හසු වෙලා 47ක් ආයෙත් හසිත බෝයගොඩ ලබාගෙන තිබෙනවා. ඉතින් කඩලු 3ක් චාමික ගුණසේකර ලබාගෙන තිනවා. හැබැයි ලකුණු 75ක් ලබාගෙන තිනවා පන්දු 9ට. ඔහු නැවතත් ආබාධයෙන් පස්සේ නැත්නම් අර ඔලිවේ පන්දු වැදුනට පස්සේ ඇවිල්ලා තිනවා කියලා තමයි පේන්නේ. ලහිරු කුමාර නැවත ක්‍රීඩා කරනවා. හැබැයි ලකුණු
ලකුණු 73ක් පන්දු අර 10කට ඔහුටත් ලබාගෙන තියෙනවා කඩලු දෙකකට අශ්වින් ඩැනියල් 43කට කඩලු දෙකයි. ඉතින් ওই විදිහට තමයි සනහන් වන්නේ. හැබැයි කියන්න ඕනි දැන් දඹුල්ලේ පැවැත්වෙච්ච තරඟ ගත්තාම දඹුල්ලේ තරඟ දෙකක් පැවැත්තුණා. ඒ තරඟ දෙකම 300 පසු කරගෙන ගිය තරඟ දෙකක් නැත්තම් ඉනිං හතරක් බවට පත් වෙනවා. ඉනිං දෙකකදී 350 පසු කරගෙන යාමට සමත් වෙලා තියෙනවා. ශතක ලැබෙනවා අර්ධ ශතක ලැබෙනවා පිටිකරන් ඉතාමත් හොඳින් දක්ෂතාව දක්වන තැනක් බවට දඹුල්ල ඕන්න පත් වෙලා තිනවා පල්ලි කැලේටත් වඩා. ඒක ඉතාමත් සන්තෝෂයට කාරණයක්. මොකද පිටිකරුවන් නොමැති රටේ පිටිකරුවන් හොයා ගන්නට නම් පිටිකරන තනතිරි ලබා දිය යුතුමයි. ඒතොර පන්දු යවන්නොත් පිටිකරන තනතිරි වල පන්දු යවලා හැඩ ගැහිලා ඒ අනුව අධ්‍යක්ෂීම් ලබාගෙන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට යයි. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දැනට ක්‍රීඩා කරන නායකයන්ගේ අදහසත් නැත්නම් ප්‍රධානීන්ගේ අදහසත් ඕකම තමයි. හැබැයි පසුගිය කාලේදී එහෙම කඩුළු අපිට ලැබුණේ නැහැ කියන එක අනිවාර්යෙන් කියන්න ඕනි. හැබැයි දැන් දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය නවීකරණය වීමත් එක්ක එතන නම් ඉතාමත් හොඳ පිටිකරන පාරාදීසයක් තියෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ. ඉතින් අලුතින් දාපු නවීන තාක්ෂණයෙන් යුතු අලංකාර LED එළි වගේම ක්‍රීඩාංගණයේ තනතිල්ලත් පිටිකරුවන්ට එළි පත්තු වෙන්න ගහන්න පුළුවන් විදිහට තියෙනවා කියන එක තමයි දැනට තිබ්බ තරවලින් අපට පෙනෙන්නට තිබෙන්නේ. ඉතාම සන්තෝසයි එක ක්‍රීඩාංගණයක් හරි මේ විදිහට ශ්‍රී ලංකාවේ තියෙනවා නම් ඉතින් ප්‍රේක්ෂකයනුත් බලාපොරොත්තු වන්නේ ලකුණු පාරාදීස තියෙන ක්‍රීඩාංගණවල තරඟ ක්‍රීඩා කරනවට තරඟේ නරඹන්නට දෙයක් තියෙන්නේ. එතකොට තමයි පිටිකරුවෝ දක්ෂතා දැක්කොත් තමයි ඇත්තටම ඒක ක්‍රිකට් තරඟයක් නැත්තම් සුන්දර තරඟයක් බවට පත්වන්නේ. ඉතින් පන්දු යවන්නෝ තරඟ ජයග්‍රහණය කරනවා කියන එක වෙනම කතාවක්. එතකොට ඒ දක්ෂ පිටිකරුවන් දක්වන දක්ෂතා බිඳ හෙලන්නට පුළුවන් පන්දු යවන්නෝ තමයි තරඟ ජයග්‍රහණය කරවන්නේ. නැතුව කුඹුරු හදලා දීපුවාම කුඹුරු වල වැඩ දාන දඟ දාන පන්දු යවන්නෝ තරඟ ජයග්‍රහණය කරපු පන්දු යවන්නෝ විදිහට අන්තිමේට නම් කරන්නට බැරි වෙන්නේ ලකුණු පාරාදීස හම්බුනාම එලව එලව පහර දීලා තියෙනවා ඉතිහාසය ගත්තාම සහ මෑත තරඟ ටික ගත්තාම. ඉතින් කොහොමත් NSL තරඟාවලිය ක්‍රියාත්මක වීමට නියමිතයි. දිගම අවසාන මහා තරඟේ මාර්තු 9 වෙනිදා තමයි හැබැයි පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ. ඊළඟ තරඟ දෙක 29 වෙනිදා පල්ලෙකැලේ සහ දඹුල්ලේදී පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් පහක් ක්‍රීඩා කරනවා. නුවර දඹුල්ල කොළඹ යාපනයේ ගාල්ල දැනට නුවර තරඟ දෙකක් ක්‍රීඩා කරලා තියෙනවා. දඹුල්ල එක තරඟයක් ක්‍රීඩා කරලා තියෙන්නේ. කොළඹ යාපනයේ තරඟ දෙක බැගින් ගාල්ල එක තරඟය බැගින් තමයි ක්‍රීඩා කරලා තියෙන්නේ. දැනට මුලින් සිටින කණ්ඩායම් පිළිවෙලින් කිව්වොත් නුවර දඹුල්ල කොළඹ යාපනයේ ගාල්ල විදිහට තමයි එකේ සිට පහ දක්වා සිටින්නේ. ඉතින් අපිට තාමත් හරියට තීරණයකට එන්න බෑ වැඩි තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කරලා නැති නිසා. එක කණ්ඩායමකට තරඟ තුනක් වගේ තමයි මේ තරඟාවලිය ලැබෙනවා ඇත්තේ කියලා කාලසටහන බලපුවම අපිට පෙනෙන්නට තිබෙන්නේ. channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න අපගේ YouTube නාලිකාව Facebook page Instagram TikTok සියල්ලම follow කරන්න.